ලිවිව්වන් තොටුපළට දැවැන්ත ප්‍රහාරයක් කියව් නගරයෙන් යුක්රේන් ජනතාව ඉවතට කෙරවල පිටියෙන් ගෑස් බෙදීම ඇරඹෙයි දින කිහිපයකින් ගෑස් ප්‍රශ්නය නිම වෙන ලකුණු අදත් පැය 5කින් ලයිට් කැපෙයි IMF ලංකාවත් එක්ක සාකච්ඡාවකට සූදානමින් සජිත් තෙල් දෙනවා කිව්වේ කවුද ජවිපෙ හිටපු මන්ත්‍රී නලින්දගෙන් ප්‍රශ්නයක් ගුප්ත ඔමික්‍රෝනයක් චීනය යලිත් කලඹයි ප්‍රාන්ත 13ක් වැසෙයි විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන අයිටෙඩ් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන නෞකාවෙන් ගොඩබන් ලද ගෑස් කෙරවල පිටියෙන් අදාළ මධ්‍යස්ථානවලට බෙදා හැරීමේ කටයුතු සිදුවනවා දින කිහිපයකින් ගෑස් නිකුත් කිරීමේ කටයුතු යථා තත්ත්වයට පත් වෙතැයි අපේක්ෂා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා මේ අතර අද දිනේත් පැය 5ක උපරිමයක් දක්වා විදුලි කපාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා කෙරවල පිටේ ගෑස් ගබඩා සංකීර්ණයට මේ වන විට නෞකා මගින් ගෙනා ගෑස් බෙදා හැරීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලිට්‍රෝ සමාගම පවසනවා ඊයේ දිනේ ගොඩබාන ලද ගෑස් තොග කෙරවල පිටේ මුතුරාජවල පිහිටි ලිට්‍රෝ සමාගම මගින් බෙදා හැරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා ගෑස් බෙදා හැරීමේ කටයුතු නිශ්චිත ක්‍රමවේදයකට අනුව ක්‍රමානුකූලව සිදුවන බවයි ලිට්‍රෝ සමාගමේ බලධාරීන් අප සමග කියා සිටියේ ඒ අනුව එක් දිනකට ගෑස් සිලින්ඩර 120,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් කියා සිටියේ. එහෙත් මෙම ගෑස් තුග ආසනින් වෙළඳපොළට බෙදා හැරීමට නොහැකි තත්ත්වයකයි පවතින්නේ. මෙම සියලු ගෑස් තුගවල තත්ත්වය සියුම් ලෙස පරීක්ෂා කළ යුතු වෙනවා. එමෙන්ම දිවයිනපුරා හිස් ගෑස් සිලින්ඩර නැවත ගෙන්වා ගැනීමද සිදු කළ යුතුයි. එවැනි තත්ත්වයක් තුළ එක්වරම වෙළඳපොළට ගෑස් නිකුත් කළ නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එම නිසා දින කිහිපයක් යන විට මුළුමනින්ම ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම යථා තත්ත්වයට පත් කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ඊයේ දිනේදී කොළඹ නගරයේ පෙරවුම්හල් වෙත ඩීසල් බෙදා හැරීමට කටයුතු කෙරුණා. ඒ අනුව කොළඹ සහ අවට නගර කිහිපයක පෙරවුම්හල් වල තත්ත්වය සම්බන්ධයෙන් අප සොයා බැලුවා. එවිට දැක ගැනීමට ලැබුණේ මෙවන් තත්ත්වයක්. ඕන තරම් අවශ්‍ය ප්‍රමාණය තියෙනවා මහජනතාව නිකන් කොළඹ බය වෙ ගන්න ඉඳලා අපිට හිලිහෙර කරනවා. අද ඉඳ බඩු දිනවනේ ඕන තරම් බඩු දිනවනවා. අද තරම් කෙසේ වෙතත් ලබන 20 වෙනිදා සිට පෙට්‍රල්, ඩීසල්, ගුවන් යාන ඉන්ධන සහ දැවිතෙල් රගත් නෞකා පැමිණීමට නියමිත වැතිහෙයින් දින කිහිපයක් තුල පොලිම් මගහැරී යනු ඇති බවට තමා විශ්වාස කරන බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ. අද දිනේ ඒ සිට එල් දක්වා කලාප සඳහා උදෑසන 8 සිට පසුරු 6 දක්වා කාලය තුල පැය 3යි විනාඩි 20ක කාලයක් විදුලිය කපාදු කෙරෙනවා. එම කලාපවලටම පසුරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැයයි විනාඩි 40ක විදුලි කපාදුවක් සිදු කිරීමටද මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. P සිට W යන කලාප සඳහා උදෑසන 9 සිට පසුරු 5 දක්වා කාලය තුල පැය 2ක විදුලි කපාදුවක් සිදු කිරීමටත් පසුරු 5 සිට රාත්‍රී 10 දක්වා කාලය තුල පැයයි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් නැවත සිදු කිරීමටත් විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනය කෙරෙහි වත්මන් රජයේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 70%ක් දක්වා වැඩි කිරීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා අමාත්‍ය අනුකමිටුවක්ද පත් කළා. පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනයට ඇති බාධක සම්බන්ධයෙන් අද ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනේදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන ප්‍රධාන ඉංජිනේරු එරංග කුඩාහේවා මෙලෙස අදහස් පළ කළා. ඔබතුමාලට 70%ක් දක්වා වූ පුනර්ජනනීය බලශක්තිය තව අවුරුදු 3කින් සම්පූර්ණ කරන්න මොකද්ද තියෙන ප්‍රමුඛ බාධාව? 2030 අවුරුද්දේ තමයි අපිට 70%ක පුනර්ජනනීය විදුලි බල වලින් විදුලිය ජනනය කරන්න ටාගට් එකක් ගවර්න්මන්ට් එකකින් පොලිසි එකකින් විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි මුලින්ම අපේ පද්ධතිය සැලසුම් කරද්දී අපි ඉස්සෙල්ලාම බලන්නේ මේ පද්ධතියේ පිරිවැයක් වැය කරන්න නැතුව ගන්න පුළුවන් පුනර්ජනනීය විදුලි බල ආගාර ටික පුළුවන් තරම් ඉක්මනට ගන්න එක. ඒතර ඒක ගන්න නොයෙකුත් බාධා දැනටත් ඇති වෙලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ කන්ට්‍රෝල් එකේ නැති. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයට පුළුවන් වෙන්නේ
යම් කිසිම ගෝඩ් ප්‍රමාණයක් පද්ධතියට අවශ්‍යයි කියලා අපි ටෙන්ඩර් එකක් දානවා. ඉතින් ඒ ටෙන්ඩර් එකට මිනිස්සු අරගෙන ඒ අදාළ ඉවැලියුෂන් ටික අපි කරාට පස්සේ ඒක අවෝඩ් කරාට පස්සේ ඒගොල්ලෝ ඒක කරගෙන යන්න ඕනේ. ඔබතුමා ඒක කරගෙන යන්න ඕනේ. ඒකද ඔබතුමා ප්‍රමුඛව කියන්නේ විදුලි බල මල්ලේ ප්‍රොසෙස් එකට එන්ටර් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය ඉර කරගෙන ඉන්නවා. මුදල් අමාත්‍යාංශය නෙමෙයි. එහෙනම් බලශක්ති අමාත්‍යාංශයද? පුනර්ජනනීය විදුලිය පිළිබඳ අදාළ වගකීතු ආයතන මගින් ඒ සමහර ටෙන්ඩර් තාම එළියට දාලා නැහැ. ඔවුන්ගේ කාර්යභාර ඊට වෙලාවට ඔබතුමාට ඒ කාර්ය සිදු කරන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයේ විදිහට ඒ ටෙන්ඩර් ටික අවෝඩ් කරලා ඉවර වෙලා මිනිසුන්ට එතන මෙගෝට් 150 පද්ධතියට එකතු කරගන්න හැකියාව තියෙනවා. දුමින්ද දිසානායක මැතිතුමාගේ අනුමැතියක් ගන්න ඕනේ. ඒ අනුමැතිය මොකක් කුමන හෝ හේතුවකට අපිට මේ වෙන විට විදුලි බල මණ්ඩලයට අවිල්ල නැහැ. කොච්චර කාලයක් වෙනවද? දැන් ඊට අවුරුදු 1.5ක් පමණ වෙනවා. ඊට කරගෙන ඉන්නවද මොකක්ද හේතුව? ඒ පිළිබඳ ඒ යට මොනවා හරි හේතු තියෙනවද? තාක්ෂණික හේතු තියෙනවද? ඒක අපි දන්නේ නැහැ. ඒක අපි විමසලත් නැහැ. ඒ අනුමැතිය ආවනම් අපිට ඒක අවෝඩ් කරලා ඉවරලා අපේ රටේම ඉන්න මිනිසුන්ට මේ සූර්ය ව්‍යාපෘති කරන කොන්ත්‍රාත් කරුවන්ට අවස්ථාවක් හම්බෙන මේගොට් 150 පද්ධතියට එකතු කරා. අද කරා තව අවුරුදු 2ක් 2.5ක් ඇයි පද්ධතියට එකතු වෙන්නේ. එහෙම කරගන්න බැරි වුණොත් මේ විදුලි කප්පාදුව ඉදිරියේදීත් ඒ විදිහම කරන්න ඉන්නේ. අනිවාර්යෙන් සිද්ධ වෙනවා. තව අවුරුදු 2කට එනකන් අපිට ලොකු විදුලි බලාගාරයක් පද්ධතියට එකතු වෙන්නේ නැහැ. පුනර්ජනනීය හරි විදුලි බලාගාර ආවෙ නැත්නම් මේ අර්බුදය ලබන අවුරුද්දේත් අනිවාර්යෙන් මේ කාලේ එනවාම. සජිත් ප්‍රේමදාසට ඉන්ධන ලබා දීමට පොරොන්දු වූ රටවල් කවරේද යන්න හෙලිකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා. අමාත්‍ය මහින්ද අමරවීරද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මම දැක්කා ලොකු බොහොම තද කතාවක් කරනවා සෙනගට සෙනග ගෙනල්. හැබැයි එතුමා කියනවා රටවල් තුනකින් එතුමාට තෙල් දෙන්නම් කියලා. ඉතින් කියන්නේ මේ මොන රටවල්ද දෙන්නේ කියලා. එහෙම නිකන් තෙල දෙන රටක් අපිට නැහැ. එහෙම මිනිස්සු රවට්ටන්නත් බෑ රැවටෙන්නෙත් නැහැ. ඔය දැන් කොළඹට ඇවිල්ලා විරෝධතා දක්වලා අවසන් ඉල්ලා හිටියේ මොකද්ද? එයා ජනාධිපති කරන්න කියලා. ඉතින් අපි අහන්න කැමති ඒ විපක්ෂ නායකයා කියනෝ නම් අහවල් රටෙන් මට තෙල් දෙන්නම් කිව්වා කියලා. කොයි රටෙන්ද එහෙම කියලා තින්නේ? කොයි රටේ ආණ්ඩුද එහෙම මේ රටට එතුමා ජනාධිපති වුණොත් එහෙම තෙල් දෙන්නම් කියලා පොරොන්දු වෙලා තින්නේ? රටවල් එහෙම පොරොන්දු වෙන්නේ නැහැ. රටවල් රටවල් අතර ගනුදෙනු තියෙනවා. එහෙම මේ පුද්ගලිකව කඩේට ගිහිල්ලා ණයක් ගන්නා වගේ එහෙම තෙල් ගන්න බෑ. ඔය දැන් මේ ජනතාවගේ ඇති වෙන බුර බුරා නැගෙන විරෝධය කොල්ලකාලා තමන් මේ පුටුවේ වාඩි කරගන්න උත්සාහ කරනවා මිසක් රට හදන කිසිම සලස්මක් සජිත් ගොළුවේ නැහැ. ශ්‍රී ලංකාවට සහාය ලබා දීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්ක් ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරි රයිස් පවසනවා. මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයේ ඇති කිරීම සහ දිලිඳු ජනතාව ඉලක්ක කර ගනිමින් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වනු ඇති. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ විසඳීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සූදානමින් සිටින බවයි ජෙරි රයිස් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ ස්වාභාවික ස්ථාවරත්වයේ යළි ඇති කිරීම සඳහා කඩිනම් විශ්වසනීය සහ තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වනවා. ශ්‍රී ලංකාව සමග පැවති වාර්ෂික උපදේශක වැඩසටහනේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බවයි ජෙරි රයිස් පැවසුවේ. ආර්ථික අස්ථාවරත්වයෙන් දුෂ්කරතාවයට පත්විය හැකි ජනකුටස් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වුණා. ඒ අනුව පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම එම අරමුදල පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සාකච්ඡා කිරීමට නියමිතයි. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණියා. එහිදී ඔවුන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද රාජ්‍ය නායකින් සහ රජ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වුවා. එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සමග ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයකුයි ලැබී තිබුණේ. පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක ගිනි නිවීමේ හා ආපදා සේවා ශක්තිමත් කිරීම සඳහා ගිනි නිවීමේ රථ හා උපකරණ ලබා දීමට පියවර ගැනුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිනි නිවීමේ රථ හා උපකරණ ලබා දීම ගාලුමෝදුරදී සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ මෙහෙයවීමෙන් හා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2979ක් වැය කෙරුණා. ගිනිනිවීමේ හා ආපදා රථ 15ක් මෙන්ම අලුත් වැඩියා කළ ගිනිනිවීමේ රථ 15ක් මෙසේ ලබා දුන්නා. ඉන්දියානු
ඊ දිනේදී කොරෝනා ආසාදිතින් 301 දෙනෙකු හඳුනා ගන්නා මෙරට समस्त කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 650435ක් වනවා මේ අතුරින් 16576 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා ඊ දිනේ සුවය ලැබූ 5247 දෙනාද සමගින් සුවය ලැබූ समस्त කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 624440ක් වනවා ඊ දිනේදී කොරෝනා මරණ 3ක් වාර්තා වුණා ඒ අනුව මෙරට समस्त කොරෝනා මරණ සංඛ්‍යාව 16419ක් දක්වා ඉහළ ගියා कोरोना वटे रही पलमु इन्नत मात्रा व एक कोटी हैटन अवलक्ष्य असूद दहस हारसी विसी तुन देन कुला बागने ते बिनवा देवन मात्रा वला बागात पिरिस एक कोटी हतलिस तुन लक्ष्य पनस्त दहस हारसी हतलिस हतराक बूस्ट मात्रा व हैत्ते है लक्ष्य पनस्त तुन दहस नव देन कुला बागना वसा වලස්මුල්ල හඳුකල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රියානතුරෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මෙම අනතුරෙන් 25 දෙනෙකු තුවාල ලැබුවා. කටුවන ජාතික පාසලට අයත් බස්පතේකුයි මෙලෙස අනතුරට පත් වුණේ. ආගමික කටයුත්තක් සඳහා ගොස් නැවත පැමිණීමේ සිටියේදී හඳුගල ඉඟුරුවත්ත ප්‍රදේශයේදී බස්පතේ අනතුරට පත් වුණා. රියදුරට රවතේ පාලනය කරගත නොහැකිව බස්පතේ පාරෙන් ඉවතට පැන සිදු වූ මෙම අනතුරෙන් පාසල් සිසුන් 10 දෙනෙකු ඇතුළු 25 දෙනෙකු තුවාල ලැබුවා. තුවාල කරුවන් කිරමහා වලස්මුල රෝහල් වලට ඇතුළත් කෙරුණා. දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. වලස්මුල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. කාබනික පොහොර පමණක් යොදා සරු අස්වැන්නක් ලබාගත් වීවකාවක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ කඳුරුවෙල ප්‍රදේශයෙන්. කාබනික පොහොර පමණක් යොදා ගනිමින් මෙම වීවගා කටයුතු සිදු කරන්නේ සිවිල් ආරක්ෂක බලකායයි. කඳුරුවෙල රජයේ බීජ ගොවිපළට අයත් අතහැර දමා තිබූ අක්කර 110 ක භූමි භාගයක කාබනික වීවගා කටයුතු ඔවුන් සිදු කරනවා. කොටලියේ ප්‍රදේශයේ පිහිටි මෙම කුඹුරුයායේ සුවඳැල්, කළු හීනටි සහ බාස්මති යන සහල් වර්ග වගා කර ඇති ආකාරයයි දැකගත හැකි වුණේ. අපට අධ්‍යක්ෂක ජෙනරාල් තුමා වෙතින් උපදෙස් හා මගපෙන්වීම ලබා දීලා තියෙනවා මේ සියලුම වගාවන් අපි විසින්ම නිෂ්පාදනය කරගන්නා කොම්පෝස්ට් උපයෝග කරගනිමින් තමයි මේවා කරගෙන යන්නේ සෙවන පිටියේ විසිතුරු මත්සේ අභිජනන මධ්‍යස්ථානයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂන් රණසිංහ සහ කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත වුණා මෙම විසිතුරු මත්සේ පැටව අභිජනන මධ්‍යස්ථානයේ ප්‍රදේශයේ ජනතාවටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වයං රැකියාවේ නිරත විසිතුරු මත්සේ නිෂ්පාදකයන්ටත් ඉත අත්‍යවශ්‍ය ව්‍යාපෘතියකි විසිතුරු මත්සේ ව්‍යාපාරයෙන් දේශීය මෙන්ම විදේශීයවද ඉහළ ආදායමක් ලබාගත හැකිවනවා පසුගිය වසරේදී විසිතුරු මත්සේ අපනයනෙන් ඇමරිකා ඩොලර් මිලියන 22ක ආදායමක් ලැබී තිබුණා මේ වසරේදී එම ආදායම ඉහළ යන බවයි රාජ්‍ය අමාත්‍ය රොසන් රණසිංහ මෙහිදී පෙන්වා දුන්නේ විශාල පවුල් ප්‍රමාණයක් ආර්ථිකය ගොඩනගා ගන්න ලොකු උත්සාහයක් කළා තැනකට එන්න මග පාදලා දුන්නා මේ ඔක්කොම කරන්න හැකියාව ලැබුණේ හොඳ නිලධාරී කණ්ඩායමක් ඉන්න නිසා ඩොලර් මිලියන 15ක තිබුණු අපේ අපනයන ආදායම 2021 අවුරුද්දේ අපිට ඩොලර් මිලියන 24 බවට පත් කරගන්න අපිට පුළුවන්කම ලැබුණා අද අපි විශාල ප්‍රගතියක් ලබලා තියෙනවා මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තේ යුක්‍රේනයේ ලිවිව් ගුවන්තොටුපළටද මීට සුළු වේලාවකට පෙර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කියෙව් නගරයෙන් ජනතාව ඉවත් කිරීමද මේවන විට සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඊයේ දිනේදී යුක්‍රේනයේ මරියුපෝල් ඇතුළු නගරවලින් පුද්ගලයන් 3810 දෙනෙකු පමණ සරණාගතයින් ලෙස වෙනත් රටවලට පලා ගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පස්වන වරටත් හමු වී යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එෙහිදී රුසියාවද විශේෂිත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ තුල සිවිල් ජනතාවට ආරක්ෂාව සහ ආධාර සැපයීම එම යෝජනා මාලාවට ඇතුළත්. මේ අතර එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සඳහන් කර තිබුණේ රුසියාව යුද අපරාධ සිදු කරමින් සිට බවයි. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් අද දිනේදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග දුරකථන සංවාදයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. රුසියාවට සහයෝගය දැක්වීමට විරෝධී පාපින් ඇමරිකා ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රුසියාව යුක්‍රේනයේ
රෝහල්වලතුළු සෞඛ්‍ය සේවා සපයන ස්ථාන 43කට ප්‍රහාර එල්ල කර ඇති බවයි. යුක්රේනයේ ලිවිව් ගුවන්තොටුපළටද මේට සුළු වේලාවකට පෙර ප්‍රහාරයක් එල්ල වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළා. ලිවිව් ගුවන්තොටුපළෙන් විශාල දුමාරයක් නැගෙමින් තිබෙන බවයි එහි සිටින විදේශ මාධ්‍යකරුවන් සඳහන් කළේ. කේව් නගරයෙන් ජනතාව ඉවත් කිරීම මේ වෙන විට සිදු වෙමින් පවතින බව වාර්තා වනවා. සොහොයුරියන් දෙදෙනෙකු රචනා කළ ග්‍රන්ථ දෙකක් දොරට වැඩීම ගොඩක වෙලදී සිදු කෙරුණා. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. සොහොයුරියන් දෙදෙනෙකුගේ ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සවය පැවැත්තුනේ ප්‍රවීණ ලේඛක ප්‍රසාත් මස්සිඹුලගේ ප්‍රධානත්වයෙන්. ඉංග්‍රීසි ආචාර්යවරියක වන හංසිකා විධානපතිරණගේ දවල අන්ධකාරයේ සහ නීතිඥවරියක වන හසින්තා විධානපතිරණගේ ආත්මය අත්හරිමි යන කෘති දෙකයි මෙලෙස දොරට වැඩුණේ. කතුවරියන්සේ ග්‍රන්ථ ඔවුන්ගේ දෙමව්පියන් වෙත පිළිගැන්වුවා. ගොඩකවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා මොවුන් දෙදෙනා වෙත සමරු තිලින ප්‍රදානය කළා. ඇඹිලිපිටිය ඉංගිනිගහගොඩ විදුහලේ සිසුන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ හා නිල ඇඳුම් පරිත්‍යාග කිරීම එම විදුහලේදී සිදු කෙරුණා. මහර්ගම 3602 සිංහ සමාජයයි ඊට දායක වුණේ. පනාමුර පොලිසිය විදුහල්පති රිසාන්ත රණසිංහ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ දෙමව්පියන් උත්සවයේ සංවිධාන කර තිබුණා. මීට සමගාමීව ලේ දන් දීමේ වැඩසටහනක්ද පැවැත්ුණා. කොළඹ හත බෞද්ධාලෝක මාවතේ අතුලදාසන බෞද්ධ මධ්‍යස්ථානයේ 36 වන වරට පවත්වන දස පාරමිතා මහ පෙරහැර ඊයේ වීථි සංචාරය කළා. එම බෞද්ධ මධ්‍යස්ථාන අධිපති අමරපුර සිරිසද්ධම්ම වංශ මහානිකායේ අනුනායක පූජ්‍ය බොරැල්ලේ අතුල ස්වාමින් වහන්සේගේ උපදෙස් මතයි ඒ සංවිධාන කර තිබුණේ. විවිධ නර්තනාංග වලින් පෙරහැර වර්ණවත් වුණා. දැන් විදේශ පුවත්. ගුප්ත ඔමික්‍රොන් වෛරසයක් හඳුනා ගැනීමත් සමග මිලියන 50ක ජනතාවක් සමග චීනයේ ප්‍රාන්ත 13ක් නැවතත් වසා දමා තිබෙනවා. නව වෛරසය ජර්මනිය, දකුණු කොරියාව, හොංකොං ඇතුළු ලොව රටවල් ගණනාවකින්ද හඳුනාගෙන ඇති බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. BA2 වර්ගයේ ඔමික්‍රොන් වෛරසයේ අනුප්‍රභේදයන් ලෙස ගුප්ත ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනාගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසයේ සීග්‍රෙන් පැතිර යාමේ අවධානමක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. ඒ පාලනය කිරීමටද අපහසු බවයි පැවසෙන්නේ. විශේෂයෙන් චීන සමාජය තුළ ස්වභාවික ප්‍රතිශක්තිකරණයේ අඩු මට්ටමක පවතින බැවින් වෛරසයේ පැතිරීම වේගවත් විය හැකි බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා. දෛනිකව වෛරස් පරීක්ෂණ සඳහා යොමු වන සංඛ්‍යාව ඉහළ ගියක් ගන්නා බව චීන වාර්තා සඳහන් කරනවා. දෛනිකව වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 2000 ඉක්මවනවා. ඒ අනුව ජංගම රෝහල්ද කඩිනමින් ඉදිකරමින් පවතිනවා. ඉදිරියේදී තත්ත්වය වඩාත් බරපතල වනු ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ ප්‍රාන්ත 31න් 28කම ආසාදිතයන් වාර්තා වනවා. මේ ආර්ථිකයේද දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ඉතාලියේ මිලානෝ පාපැදි සවාරියේ ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ මාක් කෙවින් ඩිෂ් සමත් වුණා. කිලෝමීටර් 199ක දුරකින් යුක්ත වූ තරගාවලියේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීම සඳහා මාක් කෙවින්ඩිෂ් ගත කළ කාලය පැය 4:31. මෙහි දෙවන ස්ථානය ප්‍රංශයේ නසාර් බෞහානි දිනාගත් අතර තුන්වන ස්ථානය දිනාගත්තේ නෝවේහි ඇලෙක්සැන්ඩර් ක්‍රිස්ටොෆ්. මෙම ජයග්‍රහණයත් සමගින් මාක් කෙවින්ඩිෂ් තම පාපැදි තරඟ ජීවිතයේ ලද 159 වන ජාත්‍යන්තර පාපැදි සවාරි ජයග්‍රහණේ වාර්තා කිරීමට සමත් වුණා. බ්‍රිතාන්‍ය ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ ලිවර්පූල් සහ ආසනල් කණ්ඩායම් අතර තරගයේ ගෝල 2-0 ලෙසින් ජය ගැනීමට ලිවර්පූල් කණ්ඩායම සමත් වුණා. පළමු අර්ධයේ සිටම තීරණ මුහුණුවරක් ගත් තරගයේ පළමු විනාඩි 45 නිමාවන විට කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් දෙවන අර්ධයේ 54 වන විනාඩියේදී ක්‍රියාත්මක වූ ලිවර්පූල් කණ්ඩායම සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. පසුව 62 විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කළ ලිවර්පූල් ක්‍රීඩකයන් තරගයේ නියමිත කාලය අවසන් වන විට ජය හිමි කරගත්තේ ගෝල 2-0 ලෙසයි. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.